්‍රඩාසිලි සුබ දවසක් ප්‍රාථන කරනවාලා සියලුම දෙනාට ඉදින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකෙන්ට තවත් එක්දින තරඟ තුනකින් සාමාන්‍යිත තරඟාවලියක් සහ දින හතරේ තරඟ දෙකින් සාමාන්‍යිත තරඟාවලියක් නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා. ඒවාගේම ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකින් මේ දිනල ඉතාම උනන්දුවෙන් පසුවෙනවා ශ්‍රී ලංකා ජාති කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්කඇල්ල ආනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනාව පිළිගැනීම සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිරෝෂන් දික්කඇල්ල හට ලබා දෙන දඬුවම ඒවාගේම තරඟ තහනම මනාකාරයට සඳහන් වෙලා තියෙන කියලා දැනගන්න. ඉතින් මෙමෙ එක්දින තරඟාවලිය ඒවාගේම සියුදින තරඟාවලිය සහ නිරෝෂන් දික්කැලට ආදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට නියමිත ක්‍රිකට් තහනම ඒවාගේම දඬුවම සම්බන්ධයෙන් සියලුම තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඉතින් ඊයේ දිනේදී නිරෝෂන් දික්කැල තමා විසින් තහනම් උත්තේජක භාවිතා කළ බවට පිළිගෙන තිබෙනවා. ඒ වගේම මෙම පිළිගැනීම සමග නිරෝෂන් දික්කැලට සියලුම ආකාරයේ ක්‍රීඩාවලින් වසර 4ක තරඟ තහනම හිමිවීමට නියමිත බවත් ඒ වගේම පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්ධන වගාන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවට මෙම තොරතුරු වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේදී තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් අපි මීළඟට බලමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකෙන්ට ඉදිරියේදී තවත් නැරඹීමට තිබෙන තරඟාවලියේ තරඟ විස්තර කුමන ආකාරයටද සඳහන් වී තිබෙන්නේ කියලා. ඉතින් මෙම තරඟාවලිය සඳහා එක්දින තරඟ තුනක් සහ දින හතරේ තරඟ දෙකක් ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම එක්දින තරඟාවලියට අදාළ තරඟ තුන අගෝස්තු මාස 31වැනිදා සිට සැප්තැම්බර් මාස 4වැනිදා දක්වාද, ඒ වගේම දින හතරේ තරඟ දෙක සැප්තැම්බර් මාස 8වැනිදා සිට 18වැනිදා දක්වාද පැවැත්වීමට නියමිත බවට මෙම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. ඒ වගේම මෙම තරඟාවලිය ඔයාලට දෙපපරේ වෙබ් අඩවිය තුළින් නැරඹීමේ අවස්ථාවද හිමි වී තිබෙනවා. ඉතින් මේ විදිහට තරඟාවලිය පැවැත්වෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම ඒ වගේම මෙම තරඟාවලියට සහභාගීමේ ආරමුණින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙම මාස 27වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් මෙම තරඟාවලිය වගේම ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමුණ තරඟේ යාවත් කාලීන වන අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරන ගමන් අපි නවතිනවා. ක්‍රීඩාශීලී සුබ දවසක්.